මන්ට තමා දැන් මේ අලුතෙන් මේ අනුතාපයේ ජනාධිපතිවරයෙකුට පුළුවන් ද මේ රටේ දේපළ විකුණන්න එන බලයක් තියනවද? නෑ. මේක තමයි මුගේ මැන්ඩේට් එකක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මේ කැබිනට් එකටත් ඒ ඒ ඒ මහජන එකඟත්වය නෑ. ඒක අපි කියන්නේ. කරුණු දෙකක්. එකක් මැන්ඩේට් එකක් නෑ. අනිත් පැත්තේ මැතිවරණය මේ අභිමෝහි මැතිවරණ කාසන්න වෙලාවේ නිශ්චිත වශයෙන්ම පරාජය උරුම වෙන බව දැනගන්න ආණ්ඩුවක් පරාජයට ඉස්සෙල්ලා තමන්ගේ ගනුදෙනු ටික ඉවර කරගන්න යනවා. ඒකයි මම හිතන්නේ ඉවසල බැරිම තැනදී මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේක හිතෙන්නේ නැත්තේ මෙහෙම හරි ප්‍රකාශයක් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මේ මේ වරද ආරෝපණය වෙන්නේ ඔවුන්ට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක අදාළ නැහැ. එතුමාගේ දේශපාලන න්‍යාය පත්‍ර 2002 රීජෙනි ශ්‍රී ලංකා සෞභාග්‍යයේ දැක්මට මුවා වෙලා මහින්ද චින්දනට මොවා වෙලා ඒක බෆර් එකක් විතර ඉස්සරහට දාලා පලියක් විතර ඉස්සරහට දාලා සෞභාගයේ දැක්ම රීජන් ශ්‍රී ලංකා මේ පැත්තේ ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකට කිසිම අයිතියක් නෑ. මේක ශීලාචාර නෑ. ආණ්ඩුව එවැනි තීන්දුව වලට පැමිණීම පවා ශීලාචාර නෑ. ඒකයි පොට්ටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ පිළිබඳව තමන්ගේ පරමාදර්ශී නායකයා මෙම ප්‍රකාශයක් කළ තියෙන වෙලාවක හෝ මේ තීන්දුවට අවතීර්ණ වෙන්න බැරි නම්, ඒ කියන්නේ මාධ්‍ය රටට කියන්න මේක මුළුමනින්ම රංගනයක්, මුළුමනින්ම විකාරයක් කියලා කියන දේ මාධ්‍ය රටට කියන ජනාධිපතිතුමාට ඔබේ ප්‍රශ්නේ පැහැදිලි. කිසිදු අයිතියක් නැහැ. නෛතික අයිතියක් නැහැ. ව්‍යවස්ථාපිත අයිතියක් නැහැ. සදාචාරාත්මක අයිතියක් නැහැ. සමහර ආයතන තියෙනවා. දැන් මම කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කළා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට. රාජ්‍ය මාධ්‍ය ආයතන හතරක් නඩත්තු වෙනවා. පොල් සම්බන්ධයෙන් මාධ්‍ය තුනක්, මේ ආයතන තුනක් තියෙනවා. පොල් සංවර්ධනය, පොල් ඉඳවීම, පොල් පරිශන. ඒතර මේක එක ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්. ප්‍රතිව්‍යුහ කරන කියලා කියන්නේ ඒකයි. රාජ්‍ය වෙළඳපොළ ඒකාධිකාරය හිමිනු නිසා රාජ්‍ය සම්පත් සමහර දේවල් තියෙනවා ආණ්ඩුව විසින් පවත්වාගෙන යන්නට ඕන. චීන මොඩල් එකේ ඉතා පැහැදිලි එක තියෙනවා. ලෝක හැම රටකම එහෙමයි. දැන් හිතන්නකෝ, දැන් ලංකාවේ පවුල් ලක්ෂ 18ක් ඉන්නවා. ඉතාම දුප්පත්කමේ, දැන් අස්වැසුම දෙනකොට පවුල් ලක්ෂ 27කට දෙනවා. ඒකේ දුප්පත්කමේ රේඛාවෙන් යට ඉන්න. ඒතර ඔවුන්ගේ සුබ සාධන, ඔවුන්ගේ විදුලිය, ඔවුන්ගේ ජලය පිළිබඳ ප්‍රශ්නේ ආණ්ඩුව තමන්ගේ වගකීමක් විතර ගන්න ඕනේ. ඒකට කේවල් කිරීමේ ශක්තිය තියෙන්නේ ඒ ආයතන යම් බලයක් ආණ්ඩුවට තිබුණොත් විතරයි. ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕන තියෙන ආයතන රාශිය මම ඔබට නම් කරා. දැන් මාධ්‍යගතව මාධ්‍ය ආයතන හතරක් තියෙනවා ආණ්ඩුවේ. මගේ පොල් සම්බන්ධයෙන් හොඳම උදාහරණය මාධ්‍ය පොල් සම්බන්ධ ආයතන තුනක් තියෙනවා. ඉතින් මේක එකක් බඩපත් කරගන්න එක ලොකුවක් නෙමෙයි. එවැනි ප්‍රතිව්‍යුහ කිරීම සිද්ධ වෙන්නට ඕන. ඒ වගේම දිගින් දිගටම අඛණ්ඩවම මහජනතාවට බරක් වෙලා ගෙනියන ආයතන සමහර දේවල් තියෙනවා. විනිවිද පෙනෙන ආකාරයට අපිට ෂෙයා මාකට්කට යන්න පුළුවන්. දැන් ටෙලිකොම් එක ෂෙයා මාකට් එකට ගියා. දැන් ලාභ ලබන ආයතන බඩපත් වෙනවා. ඒ ඉන්නේ 96 දී. දැන් ඒ ටෙලිකොම් එක අවුරුද්දකට බිලියන 12ක් ලාභ වාර්තා කරන ටෙලිකොම් එක විකුණන්න යනවා. ඒ මොන අරමුණකින්ද? ලාභ ලබන හින්දා නෙමෙයිනේ. ජාතික ආරක්ෂාවට බලපාන ආයතන අනිත් පැත්තෙන්. ඉතින් මේ පිළිබඳව අපිට කිසිසේත්ම අපි එකඟත් නැහැ. අපේ යෝජනාවලත් නැහැ. අපිට පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ ජාතික සම්පත්, අත්‍යවශ්‍ය ජාතික සම්පත් මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් රැකලා දෙන්න. ඒක අපේ වගකීම, අපේ යුතුකම.